මගේ ලයිබ්‍රේකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලයිබ්‍රේක පොත් ගොඩාක් තියෙනවා. මේ පොත් හැම එකක්ම ඔබත් එක්ක රසමුසුතැන් කියමින් බෙදාගන්න අපි සූදානම් වෙමින් ඉන්නවා. කොහොම වුණත් ජීවිතය කියන්නේ හැමදාම එකරහට තියෙන දෙයක් නෙවෙයි. ජීවිතේ විවිධාකාර රස එකතු වෙලා තමයි වඩාත් රසවත් වෙලා තියෙන්නේ. කමරහට තිබුණා ජීවිතේ හරි ඒකාකාරීනි බෝරින් කියලා අපි කියන්නේ. මේ ජීවිතේට රහ එකතු කරගනිද්දි මේ පොත් කියන්නේත් හොඳ රසවත් ආහාරයක් තමයි. පොත් කියවන්නේ බැහැ වුණු කෙනෙකුට, පොත් කියවන්න පුරුදු වුණු කෙනෙකුට, ඒක විනෝදාංශයක් කරගත්තු කෙනෙකුට පොත් කියන්නේ ජීවිතයට තවත් රසවත් අත්දැකීමක්. ඉතින් ඒ රසවත් අත්දැකීම තුලින් තමන්ගේ ජීවිතය වඩාත් රසවත් කරගන්න පොතකින් පුළුවන්. උත්සාහ කළ බලන්න. අද දවසේ අපි ඔබට ඒ උත්සාහයට පොඩි තල්ලුවක් දෙන්න සූදානම්. ආරම්භෙන්නේ මයි ලයිබ්‍රරි. මයි ලයිබ්‍රරියේ අපිට තියෙන පොරොන්දුවක් ඉටු කරන්න. අපි පොතක භාගයක් කියවල තිබුණේ ඊ සතියේ. ඉතින් හින්දා මේ සතියේ ඊතුරු කොටස කියවන්න එපා, නැත්තම් හොඳ නැහැනේ. ඔබ බලාපොරොත්තු වෙන් ඉන්නවානේ. කත්යන අමරසිංහ පුදුම කතාකාරියක්. ඇය ලියන ඒවා පුදුම රහයි. ඒ නිසා ඉතින් එක දවසකින් කියවල ඉවර කරන්න බෑ. පොත කියවන්න ගත්තොත් නම් ඔබ එක හුස්මට කියවනවා. මට ඒ ගැන නම් ආයෙත් සැකයක් නෑ. කත්යන අමරසිංහගේ බානකුසුම් පොත ගැන තමයි අපි කියමින් හිටියේ පහුගිය සතියක. ඉතින් අද එතන ඊළඟ කොටසට යන්න තියෙන. ඇත්තටම මේ පොතේ දෙවැනි කොටසක් විදිහට තමයි මේක ලියවෙන්නේ. කියන්නේ එක පොතේ තමයි තියෙන්නේ. කත්යන එක දෙවැනි භාගය විදිහට හඳුන්වලා තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ කැරලිකාරියකගේ කතාව කියලා. කවුද මේ කැරලිකාරිය? මේ කැරලිකාරිය තමයි තාන්‍යා. කවුද මේ තාන්‍යා? ඔබට මේ කතාව ඉස්සරහට යනකොට කවුද මේ තාන්‍යා කියලා හොයාගන්න පුළුවන්. ඒ ලී ප්‍රතිමාව තිබුණේ තාන්‍යාගේ කාමරයේ ඇඳට ඉහළින් බිත්තියට සවිකරපු පුංචි ලී ආසනයක් උඩ. ඒ ලී ආසනය උඩ කොළඹ මමාච්චි දුන්නු මරියතුමියගේ ප්‍රතිමාව හරි, ගමේ අත්තම්මා දඹදිව වන්දනාවේ ගිහින් ගෙනාපු පුංචි බුදු පිළිමේ හරි තියයි කියලයි තාන්‍යාගේ අම්මනම් හිතුවේ. ඒ තාන්‍යා කාමරේ ලී ආසනය උඩ තිබ්බේ පරම්පරාවෙන් පරම්පරාවට ඇගේ මුත්තම්මාට උරුම වෙච්ච මේ දැවමුවා ස්ත්‍රී ප්‍රතිමාව විතරයි. ඇ ඒ තරම්ම ඒකට ආදරය කළා. ඔබට තේරෙනවද මං කිව්වා නේද පොත ආරම්භයේදීම දැවමුවා පිළිමය මේ කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා කියලා. මේ තාන්‍යාගේ ජීවිතයට ඇවිල්ලා තියෙන තර නිබ්බුතා ගාව තිබුණු දැවමුවා ප්‍රතිමාවමයි. එතකොට මේක මේ පරම්පරා ගණනාවක කතාවක් විදිහට කත්‍යාන හරි අපූර්වවට සම්බන්ධ කරගන්නවා. දැන් එතකොට නිබ්බුතාගෙන් පස්සේ මේ තාන්‍යා කියන්නේ කවුද? නැත්තම් මේ පරම්පරා කීයකට පස්සේ කතාවක්ද කියලා ඔබට තේරුම් ගන්න මේ කතාවේ මේ දෙවැනි භාගයේ චුට්ටක් මැදට යනකම් යන්න වෙනවා. තාන්‍යා කියන්නේ ටිකක් අමුතු විදිහට හිතන කෙනෙක්. ඇය නිබ්බුතා තරම්ම අපි කියන්නේ ෆෝවර්ඩ් කැරක්ටරකුත් නෙමෙයි මේ කතාවේ මුලදී. ඇගේ තියෙනවා ජීවිතයේ සමහර තැන්වල පොඩ්ඩක් පසුගාමි අදහස්. හැබැයි ඇයට තියෙනවා අර නිබ්බුතාට තිබුණා වගේම පුදුමාකාර කලා හැකියාවන්. ඇයට චිත්‍ර අඳින්නත් පුළුවන්. එතකොට ඇගේ සිතුවිලිත් හරිම කලාත්මකයි. ඔය අතරෙදී විශේෂ දෙයක් විශේෂ තැනක සඳහන් කරලා තියෙනවා කත්‍යාන මේ තාන්‍යා ගැන. මුත්තම්මාගේ කාමරයට ගිය වෙලාවේ ඈ ක්‍රංක පෙට්ටියක් අරගෙන ඒ ඇතුලේ තිබුණ යමක් අවුස්සමින් හිටි බව පුංචි දැරිය දුටුවා. මුත්තම්මා අතේ තිබුණේ ලී රූපයක්. තාන්‍යා ඒක අතර දෙන්න කියලා අඬනකොට මුත්තම්මාට ඒක නොදී බැරි වුණා. ඒත් මේ හෙළුවැලි පිළිමේ මුකට මේ ළමයාගේ අතර දුන්නද කියලා අහලා අත්තම්මා මුත්තම්මා එක්ක රණ්ඩුවක පැටලුණා. ඊට පස්සේ අඬන්න පටන් ගත්තේ මුත්තම්මා. කිව්වේ මොකද්ද කියලා හරියට තේරුනේ නැති වුණත් හෙළුවැලි කියන වචනේ තාන්‍යාගේ හිතට තදින් වැදුණා. මුත්තම්මා ඇඬුවේ ඇයි කියලා තේරුනේ නැහැ. ඒ තාන්‍යාට පුංචි කාලේ වෙච්ච දෙයක්. ඊට පස්සේ කත්‍යාන ආපහු මේ තාන්‍යා වැඩි වෙටපත් වෙලා තරුණියක් වුණාට පස්සේ මේ පිළිමයත් එක්ක ඔය කතාව සම්බන්ධ කරනවා. ඒ මේ විදිහට. බිම්සරා. බිම්සරා කියන්නේ තාන්‍යාගේ අම්මා. බිම්සරා ඒ පත්‍ර පිටුව රාමු කරලා බිත්තියේ එල්ලලා තිබ්බා. තාන්‍යා පුංචි කාලේ ඒක එල්ලලා තිබුණේ සෝපාවට ඉහළින් බිත්තියේ. මේ බාගෙට හෙළුවැලි පින්තූර සාලෙ මැද්ද එල්ලගෙන ඉන්න උඹට ලැජ්ජ නැද්ද කියලා කොළඹ ගෙදර ආපු වෙලාවක අත්තම්මා අම්මගේ ඇඟට කඩා පැනපු හැටි තාන්‍යාට අද වගේ මතකයි. එදත් හෙළුවැලි කියන වචනේ තාන්‍යාගේ හිතට තදින් වැදුණා. ඔබ මේ වචනේ මතක තියාගන්න. මේ පොතේ අවසානයේදී මේ වචනය ප්‍රධාන වචනයක් බවට පත් වෙනවා. මේ හෙළුවැලි ඡායාරූපය කියලා කිව්වේ බිම්සරාගේ අම්මා. බිම්සරා සමාවෙන්න, ඒ කියන්නේ තාන්‍යාගේ අම්මා, ඇය නිරූපිකාවක් විදියට තමයි හිටියේ. ඉතින් මේ නිරූපිකාවක් විදියට ඇය හිටපු එකට ඇගේ
පරම්පරාවය කැමති වුණේ නැහැ. ඇගේ ඥාතීන් කැමති වුණේ නැහැ. ඒකයි මේ හෙළු වැලි පින්තූර කියලා කිව්වේ. ඇගේ රූපයක් ඒ විදිහට බිත්තියට ඉහලින් එල්ලුවම. කොහොම හරි දැන් ওই කතාව ওই විදිහට යන්නේ. ඒ කතාව ඔබ මතක තියාගන්න. ඒ අතරෙදි මේ තාන්‍යගේ පපාසීයා. පපාසීයා චිත්‍ර ශිල්පියෙක්. මේ පපාසීයාගේ චිත්‍ර ගැන තාන්‍යගේ ලොකු උදව් උනන්දුවක් තියෙනවා. මේ උනන්දුවත් තාන්‍යගේ පරණ ජීවිතේ නැත්නම් මේ પરම්පරාවෙන් එන හුරුවත් බොහොම සම්බන්ධ වෙනවා මේ කතාවේ තැන් තැන්වලදී. මම ඒක වැඩි ඔබට කියන්න යන්නේ නැහැ. කොහොම වුණත් මේ පපාසීයාගේ චිත්‍ර ගැන කත්‍යානා තාන්‍යට දැනුණ විදිහ මෙන්න මෙහෙම ලියලා තියෙනවා මේ පොතේ. පුංචි කාලේ ඉඳලම ඔන්න ඔය වගේ ඉංග්‍රීසි සිංහල උඩරට පහතරට පටලැවිලි ගොඩක් අස්සේ තාන්නේ හැදුනේ. ඒත් පස්සේ කාලෙක ඇය ඒ විවිධත්වයේ විචිත්‍රත්වයට කැමති වුණා. ඒ විවිධත්වයේ නැත්නම් ජීවිතේ නිකම් මලානික පාට ගාපු චිත්‍රයක් වගේ කියලා හිතුණා. මේ කියන්නේ ඇයට තිබුණා මේ ජාති කීපයක මුහුවක්. ඒ කියන්නේ අම්මගේ පැත්තෙන් ආපු එක, එතකොට තාත්තගේ පැත්තෙන් ආපු බටහිර කරනේ, ඔය වගේ ගොඩක් දේවල් තිබුණා. පපාසීයාගේ නම ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ බව තාන්‍ය දන්නවා. 50-60 දශකවල ලංකාවේ හිටපු දක්ෂම චිත්‍ර ශිල්පියෙක් කියලා එයා සැලකෙන්නේ. පපාසීයා නමින් කොළඹ පුංචි කලාගාරයක් පවා තියෙනවා. මමාච්චිගේ තාත්තා හදපු පන්සලේ පපාසීයා හෙවත් හැරල් ජෑන්ස් ඇඳපු චිත්‍ර ගැන අදටත් පත්‍රවල ලිපි එහෙම පළ වෙනවා. ඔය තමයි අර චිත්‍ර හැකියාව ගැන කත්‍යානා මේ තාන්‍යාව සම්බන්ධ කරලා මේ පොතේ ලියපු තැනක්. එක තැනක්. මොකද මේ සිතුවම් කරණය නැත්නම් චිත්‍රාන්දින එක, මේ පිළිම නෙලන එක මේ කතා පොතේ තේමාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ විදිහට මේ චිත්‍ර ගැන කත්‍යාන ලියලා තියෙන්නේ. ඊළඟට මේ කතාවේ ඉස්සරහට යනකොට මෙතන සිද්ධ වෙන හරි අපූර්ව දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන අපි කතා කරමු විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. මයි ලයිබ්‍රරි එකේ මම බලන්නේ කත්‍යාන අමරසිංහගේ බානකුසුම් පොතනේ. ඒ පොතේ මැද හරියක අපි ඉන්නේ දැන්. මේ තාන්‍යා කියන චරිතෙත් එක්කනේ අපි හිටියේ. තාන්‍යා චිත්‍ර ගැන හැඟීමක් තිබ්බට තාන්‍යාට චිත්‍ර අඳින්න ගියාට කවදාවත් එයා හිතන විදිහට අඳින්න බැරි වුණා. හැබැයි තාන්‍යා ඇඳපු එක චිත්‍රයක් තිබුණා. ඒක නම් කළේ මලවුන් නැගිටීම කියලා. මේ චිත්‍රයට නම් විශේෂ ප්‍රතිචාර ලැබුණා. ඒක දැකපු අයගින්, චිත්‍රය බලපු අයගින්, සහායගේ චිත්‍ර ගුරුවරයාගෙනුත්. ඔහොම දැන් ওই චිත්‍ර අඳින කතාව ওই විදිහට ඔහොම යද්දී අර දැව ප්‍රතිමාවත් පැත්තක තියෙනවා මේ කතාවේ. ඔය අතරෙදි තාන්‍යට පෙම්වතෙක් ඉන්නවා. ඔහුගෙනම අශාන්. මේ අශාන් කියන්නේ ටිකක් අර බටහිර ඌරුවට හැදුණු කෙනෙක්. ඒ හින්දම ඔහුට ඔහු තාන්‍යත් එක්ක හැසිරෙන්නේ තේ බටහිර පන්නේ සිතුවිලි ඒවත් එක්ක සාම්ප්‍රදායික ලාංකික කාන්තාවක් තරුණියක් එක්ක ගැවසෙන විදිහට නෙමෙයි. ඉතින් මොන් දෙදාගේ සම්බන්ධය ටිකක් يعني අපි සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධයකට එහාට ගෙනියන්න අශාන්ට උමනා වෙනවා. එතෙන්දී අර මම ඔබට කිව්වනේ කලල බන්ධනයක් ගැන. ඔන්න ඔය කලල බන්ධනය කියන එක කත්‍යානා හරි අපූර්වට මෙතෙන්ට අරගෙන එනවා. කවදාවත් අශාන්ව සතුටු කරන්න පුළුවන් විදිහේ කාන්තාවක් බවට පත් වෙන්නේ තාන්‍යට බැරි වෙනවා. හැබැයි අශාන්ට කේන්ති යන්නේ නැහැ. අශාන් හිතන්නේ මේක මේ මෙයාගේ මේ මානසිකත්වයේ තියෙන ප්‍රශ්නයක්. බය වෙලා මෙයා එහිඳ මේ හිතින් හිතලා කරන වැඩක්. එහිඳ ඕනවට වැඩිය හිතන හිඳ මේක වෙන්නේ. ඒ නිසා මේක වෛද්‍යවරයෙකුට පෙන්නලා මේක හදාගන්න පුළුවන් කියලා අශාන් හිතනවා. කොහොම හරි මේ කලල බන්ධනය කියන එක තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මේකට නූතනේ වචනයක් අත්‍යන්ත දීලා තියෙනවා මේ පොතේ ඉදිරියට යද්දි මම කියන්නම්. ඔය අතරෙදි මේ තාන්‍යගේ පරපුර ගැන මට ඔබට කියන්න හිතුණා. මොකද හේතුව මේ තාන්‍යගේ පරපුර දැන් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබටත් ගැටලුවක් ඇතිනේ මේ පොත කියවද්දී. මෙතෙන්ට එනකල්ම මේ પરම්පරා ගැටලුව निराකරණය කරගන්න මටත් බැරි වුණා. කවුද මේ තාන්‍ය? යාට දැවමුවා පිළිමේ කොහොමද ලැබුණේ කියන එක. ඒ ලී ප්‍රතිමාව අයිති මීමුත් අම්මාගේ තාත්තා තමයි පන්සලේ චිත්‍ර ඇඳි. ඒ බව විත්ති වට්ටෝරුවක තියෙනවා. ඒ කතාව ඇත්ත. ඒ චිත්‍ර ශිල්පියාගේ දුව. ඒ කියන්නේ ඔය මීමුත් අම්මා විවාහ වුණේ අපේ ගොයිගම කුලේ කෙනෙක් එක්ක. ඒ දෙනට ළමයි හිටියේ නැහැ. ඒ නිසා මේ මුත්තා තව ගෑනු කෙනෙක් හැන්දන්න ආවා. දෙවෙනි භාර්යාව සමකුලයි. එයා නැති වෙන්නේ නැති හදිස්සියේ. ඊට පස්සේ ඒ දරුවව Tamange වගේ හදා වඩාගෙන ඒ දරුවට අම්මා වුණේ අර ආචාර්ය කුලේ මේ මුත්තම්මා.
එයාට දරුවෝ හිටියේ නෑ කවදාවත්. ඈ හදාගත්ත දරුවා විවාහ වෙලා තියෙන්නේ ගොයිගම කුලේ කෙනෙක් එක්ක. එතන ඉඳලා සිත්තර පරම්පරාවල අය එක්ක විවාහ සම්බන්ධතා තිබිලා නෑ ඔයාගේ පවුලේ මී මුත්තන්ටයි මී මුත්තම්මලාටයි. මේ කතාව ඇයට කියලා දෙන්නේ ඇගේ අත්තම්මා, තාන්‍යගේ අත්තම්මා. ඔබට තේරෙනවනේ දැන් මේ සම්බන්ධේ. නිබ්බුතා දරුවෙක් හදාගන්නවනේ කොයින් මැණිකගේ දරුවා. අන්නේ ආපු පරම්පරාව තමයි මේ තියෙන්නේ. එතකොට කොයින් මැණිකගේ දරුවා තමන්ගේ දරුවා වගේ නිබ්බුතා හැදුවා. හැබැයි නිබ්බුතාගෙන් උරුම වෙච්ච දේවල් ටික නිබ්බුතා ඒ දරුවාගේ මාර්ගයෙන් පරම්පරාවෙන් පරම්පරාවට අරන් ගියා. ඒ කියන්නේ දැවමුවා ප්‍රතිමාව නිබ්බුතා අර දියණියට දීලා ඒ දියණිය ඊට පස්සේ පරම්පරාවට දීලා ඒ විදිහට තමයි තාන්‍යගේ අතට මේක පත් වුනේ. හැබැයි විශේෂත්වයක් තියෙනවා, තාන්‍යගේ අතට මේක පත් වුනේ ඇගේ අත්තම්මගෙන් නෙවෙයි, අත්තම්මගේ අම්මගෙන්. ඒ කියන්නේ තාන්‍යගේ මී මුත්තම්මගෙන් තමයි ඇයට මේ පිළිමය ලැබුණේ. අම්මගෙන් නෙවෙයි, අත්තම්මගෙන් නෙවෙයි, මී මුත්තම්මගෙන් තමයි තාන්‍යට මේ දැවමුවා ප්‍රතිමාව ලැබුණේ. ඒකට හේතුවක් තිබුණා. අත්තම්මා මේක ගැන එච්චර ලොකු තැකීමක් තිබුණේ නැහැ. ඇය මේ පරම්පරාගතව විශ්වාස කරෙත් නැහැ, මේව රැක ගන්න ඕන කියලා හිතුවෙත් නැහැ. ඒ නිසා තමයි මේක තාන්‍යගේ අතට පත් වෙන්නේ. ওই විදිහට තමයි ඒ කතාව එහෙම යන්නේ. ඊට පස්සේ මම කියවන්නේ අර කලල බන්ධනයක් ගැන කතාවක්. ඒක කත්යාන නූතනයට ගෙනල්ලා තියෙනවා හරි අපූර්වට කියලා. ඒක තියෙනවා මෙන්න මෙහෙම. වැජිනිස්මස්. වීනු තමයි වෛද්‍ය ශිෂ්‍යාවක වෙන මිතුරියක හරහා ඒ වචනේ හොයාගෙන ආවේ. ඉන්ටර්නෙට් එකේ වචනේ ටයිප් කරලා තාන්‍ය ඒක දිහා ඇස් දෙක රිදෙනකල් බලාගෙන හිටියා. ලිංගික සංසර්ගයක් පවත්වන්න බැරි විදියට යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම. ඊට පස්සේ ඒකේ තේරුම නැවත නැවත කියෙව්වා. අතීත මිනිස්සු කලල බන්ධනය කියලා කිව්වේ මෙන්න මේකට. මේක මේ පොතේ මේ ටික වෙනකොට හොඳට පැහැදිලි කිරීමක් කරනවා. එතකොට තාන්‍යට, තාන්‍ය කියන්නේ නිබ්බුතාගේ ඍජු සම්බන්ධයක් තිබුණු කෙනෙක් නෙවෙයි, කොයින් මැණිකගේ දුවගෙන් ආපු පරම්පරාවේ කෙනෙක්. නමුත් තාන්‍යට මේක කොහොමද ආවේ? මේ වගේ අද්භූත තැන්, කුතුහලයේ පිරුණු තැන් ගොඩක් මේ පොතේ තියෙනවා. ඒ හින්දම පිටුවෙන් පිටුව වඩාත් රසවත් ඊළඟ පිටුව පෙරලා ගන්න ඕනේ ඒ කුතුහලය නැති කරගන්න. ඒ විදිහට තමයි කත්යාන මේ පොත ලියන තියෙන්නේ. මේ පොතේ තවත් ඉදිරියට යනකොට මං තවත් තැනක ඔබට කියන්න, තාන්‍ය දකිනවා සිහිනයක්. මේ සිහිනයත් මේ කතාවට ඍජුවම සම්බන්ධ වෙන සිහිනයක්. කත්යාන ඒක ලියන තියෙන්නේ මේ විදිහට. ඈ වරින් වර අමුතු සිහිනය නොයෙක් විදිහට දැක්කා. අතීතේන මී මිත්තනිය ඈව අර රෝස පැහැ බිත්ති සහිත උමග හරහා එලිමහනට කැටුව යනවා. ඊට පස්සේ අර මාංශ පේශීමෙන් මුදු වූ බිමක් ඇති කන්ද නගින ඈ කන්ද මුදුනේදී විශාල නග්න ප්‍රතිමාවක් බවට පත්වෙනවා. කන්ද මත වැතිරෙන තාන්‍යාගේ සිරුර පුරා අමුතු ප්‍රහර්ෂයක් දිව යනවා. සමහර දාට සෙවනල්ලක්සේ දිස්වෙන අද්භූත පිරිමියෙකුගේ දෙතොල් වලින් ඇගේ මුළු ශරීරයම පිරිමැදෙන බවක් හැඟෙනවා. ඇයටින් පලා යන්න හිතෙන්නේ. ඇය තව තවත් ඒ මිහිරෙහි ගිලෙනවා. ඒ සිහිනවල තේරුම කුමක්ද කියලා ඇය හැමදාමත් අවදි වෙලා කල්පනා කරනවා. මේ සිහිනය මේ කතාවට ඍජුවම සම්බන්ධ වෙන්නේ අවසානයේ වෙනකල්ම ඉන්න වෙනවා. ඉතින් කොහොම හරි මේ කතාවත් එක්ක ඇය තේරුම් ගන්නෝ ඇගේ ප්‍රේමය දැන් අශාන්ටය ප්‍රේම කළා, අශානුත් ඇයට ප්‍රේම කළා. හැබැයි අශාන් නෙමෙයි ඔහුට ඇයට ගැළපෙන කෙනා කියලා. ඇය අශාන්ව අතාරිනවා. ඒ ගැන කියන්න මේ විරාමයෙන් පස්සේ. කත්යාන අමරසිංහගේ බාන කුසුම් දෙවැනි දවසේ ඉන්නේ අපි මයි ලයිබ්‍රරි එකේ මේ පොත කියවන්නේ. මේ පොත එතරම් රසවත්, ඔබ අනිවාර්යෙන් ඔබේ ලයිබ්‍රරි එකට එකතු කරගන්න මේ පොත. මම මේක තුන්පාරක් විතර කියවලා තියෙන පොතක්. ඔබ වෙනුවෙන් අන්තිම වතාවට කියෙව්වේ. මේ මොකද පොතේ විශේෂතම මතක තියාගන්න ඕනේ නිසා. මේ කතාවේ ඉදිරියට යනකොට අපිට මුණ ගැහෙනවා ඉවාන් කියලා චරිතයක්. මේක කත්යාන නම් කරලා තියෙන ඉවාන් සහ පුදුමශ්වයා කියලා. මේ තාන්‍යගේ අම්මා බිම්සරා, ඇය නිරූපිකාවක්, මොස්ලි නිරූපිකාවක්. එතකොට තාත්තා ඩැනියල්. මේ තාත්තා ටිකක් වෙනස් කෙනෙක්. තාත්තා අම්මත් එක්ක ඉන්නේ නැහැ, මෙදෙන වෙන් වෙලා ඉන්නේ. මේ තාත්තගේ ගාව ඉන්න කෙනෙක් තමයි ඉවාන් කියන්නේ. ලෝකයානම් කියන්නේ මේ තාත්තගේ පාට්නර් කියලා. මේ වගේ අමුතු විදිහේ සම්බන්ධකම් කත්යාන ගේනවා
තමන්ගේ පොත්වලට ඒකත් යනගේ විදිය අය හිතන්නේ රාමුවෙන් පිට. ඒ නිසා මේ ඉවාන් කියන චරිතය ඩැනියල් නැත්නම් තාන්‍යගේ තාත්තත් එක්ක ලං වෙච්ච චරිතයක් විදිහට මේ කතාපොතේ මැදකදී කත්යාන අරන් එනවා. මේ ඉවාන් මේ තාන්‍යව තේරුම් ගත්තු විශේෂ කෙනෙක් බවට පත් වෙනවා මේ කතාවේ අගට යනකොට. ඉවාන් ඉවාන් කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක් විදිහට තමයි තාන්‍ය දකින්නේ. ඉවාන්ටත් තියෙනවා පිළිම නෙලීමේ හැකියාව. ඔහු නෙලන්නේ ලී ප්‍රතිමා නෙවෙයි, ඔහු මැටියන් ප්‍රතිමා අඹනවා. තාත්තව දකින්න තාත්තගේ ගෙදරට ගියාන් පස්සේ තාන්‍ය ගෙදර ඉස්සරහ තියෙන මේ ඉවාන්ගේ ඒ වගේ ප්‍රතිමාවක් දකිනවා ඉවාන් විසින් නෙලපු. ඒකත් එක්ක මේ ඉවාන් ගැන බොහොම හොඳ සිතුවිල්ලක් තමයි තාන්‍යට එන්නේ. මොකද තාන්‍ය මේ කලාවට ආස කරන කෙනෙක් නිසා. ඉතින් එතනින් පස්සේ ඉවාන්ව හොඳ යහළුවෙක් විදිහට හිතනවා වගේ එකකුත් තියෙනවා තාන්‍යගේ. කොහොම හරි ඔය අතරෙදි දැන් තාන්‍ය ඉන්නේ අම්මත් එක්කනේ. අම්මගේ ජීවිතයට එනවා චරිත් කියලා කෙනෙක්. ඊට පස්සේ අම්මා මේ චරිත් සමගින් විවාහ වෙනවා. මේ චරිත් කියලා කියන්නේ ලොකු වලව්කාරයෙක්, බිස්නස් ගෝඩක අයිතිකාරයෙක්. මේ ජීවිතය තාන්‍යට එච්චරම අල්ලන්නේ මේ චරිත් සහ බිම්සරායක අම්මා එක්ක ඉන්න ජීවිතේ තාන්‍යට එච්චර අල්ලන්නේ. තාන්‍ය එහින්දම තාත්තට තමයි ගොඩක් ලං වෙන්නේ. සහ තාන්‍ය අම්මත් එක්ක රණ්ඩු කරලා ගෙදරින් යනවා. ගෙදරින් යන්නේ ඇයට උමනාවක් තියෙන අය දකින සිහිනය නිරාකරණය කරගන්න. එතකොට මේ දැවමුවා ප්‍රතිමාවේ කතාව හොයාගන්න, ඇගේ අතීතය හොයාගන්න ඇය ගමට යනවා. ඇය ගමට ගිහිල්ලා ගමේ ඉන්න අත්තම්මගෙන් මේ විස්තර අහගන්නවා. අහගත්තයින් පස්සේ ඇයට තේරෙනවා මේ දැවමුවා ප්‍රතිමාවත් එක්ක ඇයට තියෙන්නේ බිඳින්න බැරි සම්බන්ධයක් කියන එක. මේ ගමනේදී ඇයට මුණ ගැහෙනවා ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමින් වහන්සේ නමත් එක්ක ඇය මේ ගැන කතා කරනවා. කතා කරලා මේ විස්තර ඔක්කොම දැනගන්නවා. එතනින් තමයි තාන්‍ය ගමට ගිහිල්ලා මේ විස්තර දැනගැනීම ආරම්භ වෙන්නේ ඇත්තටම. ඊට පස්සේ ඇය නැවතත් මේ විහාරයේදී අමුතු හමුවකට මුහුණ දෙනවා. මේ විහාරය කියන්නේ නිබ්බුතාගෙත් බොහොම තීරණාත්මක තැනක්. නිබ්බුතාට අර පිටගංකාරය මුණ ගැහෙන්නේ මේ විහාරගෙයිනේ. ඒ වගේම හමුවක් තාන්‍යටත් සිද්ධ වෙනවා. ඒ හමුව ඇත්තටම ඔහු විදේශිකයෙක්. ඒ හමුව ගැන කත්යාන ලියලා තියෙනවා, සමාවෙන්න මම බාධා කළාද ඔයාගේ භාවනාවට? යුරෝපීය ඉංග්‍රීසි උච්චාරණයකින් ප්‍රශ්නයක් ඇහුණා. එලි මහනේ දීප්තිමත් ආලෝකයට ඇස් දෙක හුරු වෙනකොට දොරට එළියෙන් හිටගෙන හිටියේ විදේශිකයෙක් කියලා පෙනුන උසැති සිරුරකින් හෙබි තරුණයෙකු ඔහුගේ නිල් පැහැ ඇස් දෙක දිස්න දෙමින් තිබුණා. මුහුණ පුරා වවා සිටි රැවුල සහ ගණති කොණ්ඩය තරමක් කළු පැහැයට හුරු දුඹුරු පැහැයක්. සුදුපාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් හැඳ සිටි ඔහු අතේ කැමරාවක්. නෑ මම නිකම් මෙතන හිටියේ, ඇතුළට ඇවිත් බලන්න කියලා මදහසකුත් එක්ක උත්තර දුන්නු තාන්‍ය වහාම පිළිමගෙන් පිට වුණා. පහත මළුව යාකරන පඩිපෙළ බැහැගෙන බැහැගෙන යනකොට කිසියම් අද්භූත හැඟීමක් නිසා ඇගේ සිරුර වෙවුලමින් තිබුණා. මේ පුද්ගලයා අමුතු හමුවක්. මේ හමුව තාන්‍යගේ ජීවිතය වෙනස් කරන හමුව බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පිටරටි ආගන්තුකයා එක්ක තාන්‍ය දිගටම සම්බන්ධය තියාගන්නවා. ඔහු ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ඔහුගේ ඡායාරූපකරණය හරි වෙනස්. ඔහු කාන්තා රූප තමයි ඡායාරූපෙට නගන්නේ. ඔහු නියුඩ් ෆොටෝග්‍රාෆි තමයි කරන්නේ, නග්න ඡායාරූප තමයි ගන්නෙ. ඔහු ගැන බොහෝ දේවල් කියවනවා තාන්‍ය. ඔහු තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අතරෙදි මේ තාන්‍යගේ ජීවිතයට සම්බන්ධ අම්මගේ සහ තාත්තගේ ජීවිත කතාවත් මේ අතරෙදි කත්යාන අරගෙන යනවා. ඔය අතරෙදි තාන්‍ය මේ ආගන්තුකයව හමු වෙනවා. ඇයට උවමනා වෙනවා ඔහුගේ නිරූපිකාවක් වෙන්න. නියුඩ් ෆොටෝග්‍රාෆර්ගේ ඡායාරූපකරණයට ලක් වෙන්න ඇයට උවමනා වෙනවා. මොකද මේ ඇය ඔහුට ආදරය කරනවා. හැබැයි ඔහු ඔහුගේ වෘත්තියේ ඉන්න කෙනෙක්. ඔහු ඇයට විශේෂ ඇල්මක් තියෙනවා. හැබැත් ඔහු ඉන්නේ ඔහුගේ වෘත්තියේ. අවසානයේදී තාන්‍ය ඇගේ ජීවිතයේ ඇය අශාන් සම්බන්ධයෙන් මුණ දීපු ප්‍රශ්න මේ හැමදේම මේ ෆොටෝග්‍රාෆර්ට කියනවා. මේ ෆොටෝග්‍රාෆර්ට කියලා අන්තිමට ඇය ඇගේ හිත නිදහස් කරගෙන ඇයට මුලින් මේ නියුඩ් ෆොටෝග්‍රාෆි වලට නැත්නම් මේ නග්න ඡායාරූප වලට පෙනී ඉන්න බැරි වුණා, අපහසු වුණා. පස්සේ අර විස්තර ටික ඔක්කොම කියලා හිත නිදහස් කරගත්තයින් පස්සේ ඇයට පුළුවන් වෙනවා මේ ඡායාරූප වලට පෙනී ඉන්න. ඔහු ඇගේ විවිධාකාරයේ ඡායාරූප ගන්නවා. ඔය අතරේ තියෙන විශේෂ ඡායාරූපයක් තියෙනවා. ඒක මේ ඒ ඡායාරූපය ඔහු ඇයට ඉන්න කියපු ඉරියව්වක් නෙවෙයි, ඇය හිතලා හිටපු ඉරියව්වක්. මේ ඡායාරූප තුලින් තමන්ව දකිද්දී
මේ ඉරියව්ව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් තාන්‍ය ගෙත්තනවා. තාන්‍ය මේ ඡායාරූප පරිගණක තිරයේ දකිද්දි ඇය මේ ඡායාරූපයට විශේෂ අවධානය යොමු කරනවා. ඇයට තේරෙනවා මේ සියල් අතර වූ එක ඡායාරූපයක් දුර තාන්‍ය ගල් ගැහුණා. ඒ සයාරුව තාන්‍යට කැමති ඉරියව්කට ඉන්න කියලා ජේම්ස් ගත්ත එකක්. අනික් සියලු ඉරියව් ජේම්ස් ඡායාරූපකරණය පටන් ගන්න කලින් තාන්‍යට පරිගණක තිරයේ දල සටහන් වලින් පෙන්බල පැහැදිලි කරපු ඉරියව්. තාන්‍ය ඒ ඡායාරූපයේ පෙනී සිටින ඉරියව්ව මුත්තම්මාගේ දැවමුවා ප්‍රතිමාවේ ඉරියව්වට හරියටම සමානයි. ඒක හිතල කරපු දෙයක් නොවුනත් අන්තිමට තාන්‍යට හිතුණා තමන් බලාගෙන ඉන්නේ ලී ප්‍රතිමාවේ පණ තියෙන අනුරුවක් දිහා කියලා. මං කිව්වනේ මේ කතාවේ මේ දැවමුවා ප්‍රතිමාව නැත්නම් මේ ලී ප්‍රතිමාව ප්‍රධාන චරිතයක් කියලා. එතකොට තාන්‍ය අර නිබ්බුතා එදා හිටපු ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරනවා ජේම්ස් ඉස්සරහා, අර ෆොටෝග්‍රාෆර් ඉස්සරහා. ඒක ඇය හිතල කරපු දෙයක් නෙවෙයි, ඇයට ඉබේම සිද්ධ වෙච්ච දෙයක්. ඇය ඒ විදිහට ඒ ඡායාරූප වලට සාර්ථකව මුහුණ දෙනවා සහ ඇයට මේ පිළිමයත් එක්ක තියෙන සම්බන්ධය මනාව පැහැදිලි වෙනවා. ඊට පස්සේ ඇය බොහොම තෘප්තිමත් සිතකින් කැබ් එකක් අරගෙන යනවා. යනකොට ඇය දකිනවා කොටුව දුම්රියපල ඉස්සරහා උද්ඝෝෂණය. මේ උද්ඝෝෂණය සංවිධාන කරලා තියෙන්නේ අර ගමේදී හම්බුණු හාමුදුරුවෝ. ඇය ගිහිල්ලා මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙනවා. මේ උද්ඝෝෂණය ඇගේ මව දැන් විවාහ වෙලා ඉන්න කෙනාට විරුද්ධව, ඇයි ඔහුගේ කම්හල් ආශ්‍රිතව ඇති වෙච්ච ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝෂණය. ඇය මේ උද්ඝෝෂණයේ ඉන්නවා. මේ උද්ඝෝෂණයේ වීඩියෝව ප්‍රවෘත්ති හරහා අම්මා දකිනවා. අම්මා මේ සම්බන්ධයෙන් දුවත් එක ප්‍රශ්න ඇති කරගන්නවා. ප්‍රශ්න ඇති කරගෙන අවසානයේ ඇය අම්මත් එක්ක ලොකු රණ්ඩුවකට පස්සේ ගෙදරින් නික්මිලා යනවා. නික්මිලා යන්නේ ඇය ආදරය කරපු තාත්තා ගාවට. තාත්තා ඉන්නේ ඉවාන් එක්ක. ඒ ඉවාන්ගේ තාත්තගේ හමුව ඇගේ හිතට සනසිල්ලක් අරගෙන එනවා. ඒ සනසිල්ල කොහොමද ගන්නෙ කියන එක පොතේ අන්තිමට තියෙනවා. ඔබ ඒක බලන්න. මම ඔබට ඒක කියන්නේ. ඔය තමයි කත්‍යාන අමරසිංහගේ බානකුසුම්. මේ බානකුසුම් පොතේ අපේ ඉතිහාසය, සංස්කෘතිය මේ ඔක්කොම එක්ක කාන්තාවක් රාමුවෙන් පිටට අරගෙන එන්න කත්‍යාන උත්සාහ දරලා තියෙනවා. ඉතින් හරි අපූරු කතාවක් ඔබ කියවන්න. මං කියවුවට වඩා රහට ඔබට මේක කත්‍යාන ලියන වචනවලින් ඇත්තටම විඳින්න පුළුවන්. එතකොට එහෙමනම් අපි මයි ලයිබ්‍රතුලින් ඔන්න බානකුසුම් පොත වැහුවා. ඔබ ඒක දිගහැරගෙන ඔබේ ලයිබ්‍රරියකට එකතු කරගන්න. අපි තව දවසක මුණ ගැහුව මේ වගේ රසවත් අත්දැකීමක් එක්ක, රසවත් පොතක් එක්ක. සතුටින් ඉන්න, ගිහින් එන්න. ආයුබෝවන්. ආයාසයෙන් අදින